ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 121.9 කින් පොදුවේ අඩු වුණා. පාරිභෝගිකයින් මේ සම්බන්ධයෙන් දැනුවත්ද? ඔවුන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ? අපි ඔවුන්ගෙන් විමසා බලමු. විදුලි ගාස්තුවේ රුපියල් 10ක් 15ක් අඩු කරලා කියමුකෝ. ඊට 3 ගුණයක් වැඩි කරනවා. ඉතින් සෑහීමකට පත් වෙන්න බෑනේ. දැන් ඕක අඩු නැයි කියලා ඇත්තටම මිනිස්සුන්ට තවත් ඉතින් ගිවා ගන්න විදියක් නැහැ. තව අඩු කරන්න ඕනේ. සාධාරණයක් ඉෂ්ට කරලා දෙනවා නම් කාටවත් ඕක හොඳයි. අපි වගේ දුක් විඳින අය තමයි ඔකේ අමාරුව දන්නේ. අමාරුනේ දැන් සමහර බඩු වල මිල ඔක්ක වැඩි නිසා විදුලි බිල ඇවිල්ලා අඩු වෙච්ච එක අපිට ලොකු සාහනයක්. රටේ තියෙන වාතාවරණයත් එක්ක ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ගොඩක්ම වැදගත් ඉතින්. තව අඩු වෙනවා නම් ගොඩක්ම හොඳයි ඉතින් මිනිසුන්ට තියෙන තත්ත්වයත් එක්ක. महाजन අපි හිතන්නේ මේ දැන් ඡන්දේ හින්දා එක්ලන් අඩු කරලා පස්සේ වැඩි කරයිද දන්නේ කියලා දැන් අපිට හැම දෙයකින්ම වැඩි කරන්නේ මහා පරිමාණය හැම දෙයකින්ම සෘත්තම කඩු කරලා ඒගොල්ලෝ ලොකු දෙයක් කළා වගේ තමයි පෙන්වන්නේ ඉතින් හොඩ මිනිස්සු ඉන්නවා කියලා හිතන්නේ හැමදාම ඉතින් ඒ ඡන්දයක් ආපුලා මම කරේ ඔයගොල්ලෝ පිළිතුරු ලැබෙයිද කට්ටියට දැන් ඉන්නවනම් මේ මිනිස්සු මොඩයි කියලා හැමදාම ඒක කෙරෙන්නේ මේ ඡන්දයක් ලඟ එනකොට ඔයිටදී ගාන කඩු කරන් ඉතින් දැන් පොඩ්ඩක් පෙන්වනවා මො චන්දි ගන්න ගමන් තමයි හැමදේම ඔය කරන්නේ. චන්දි ගත්තට පස්සේ තීනෝට වඩා දේවල් වැඩි කරයි. අපිට ලයිට් බිල අඩු කරනකොට කොච්චර හොඳද? එන්නේ එන්නේ වැඩි බිල වුණාම සාමාන්‍ය මිනිස්සු කොහොමද ගෙවා ගන්න කරගන්නේ? ජීවන විදීම හැමදේම ගණන්. ඉතින් වතුර බිලයි කරන් බිලයි ගෙවන්නේ ගියාම අනිතරම් කරගන්නේ නැහැ. දැන් 3000ක් තරමට ගෙවන්නේ කෙනාට 1500ක් ගියා තරමකට අඩු වෙනවා නම් මේක මේ මැතිවරණය කිට්ටු කළා. ඒගොල්ලන්ගේ ජයග්‍රහණය බලාගෙන කරපු අඩු කිරිල්ල. ඔය අඩු කිරිල්ල මැතිවරණේ මේගොල්ල මොනව හරි වුණොත් ආයි වැඩි කරන්න බලාගෙන තමයි අඩු කළා තියෙන්නේ. නැත්තම් මෙච්චර කාලයකට අඩු කරන්න බැරි වුණා විදුලි බිල. වෙන දෙයක් තියාර ඉස්කෝලේ යන ළමයින්ට ඒ කාලේ කරන්ට් එක කපන්න ඉපයි කියද්දිත් ළම විභාගේ මේකන්නකම් කරන්ට් එක කැපුවා. දැන් මේ හදිසියට 121කින් අඩු කොන්න. ඒ කියන්නේ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ජයග්‍රහණයකට මේ වාසියකට මිසක් පොදු මහජනතාවගේ වාසියකට නෙවේ. අනිත් එක වැඩි කරන්න පුළුවන් උපරිමයටම වැඩි කළා කෝටි ගණන් ලාභ ලැබුණට පස්සේ ඒ වැඩි කරපු ප්‍රමාණයෙන් 121 අඩු කරන්නේ. නැත්නම් ඒක අපිට ආදරයට කරන එක නෙවේ. වැඩි කරපු තරමට නම් අඩු වෙලා නැහැ. නමුත් පොඩි ප්‍රමාණයක් අඩු වෙනවා නම් මේ ආර්ථික යටියට මිනිසුන්ට සහනයක් ඒකත්. තුන්වෙනි පන්ති ජනතාවට තමයි ඔකේ දැනෙන්නේ ටිකක්. මිනිසුන්ට දැනෙන්නේ මේ අඩුවීමෙන් සහනයක්. ඔය දේශපාලකයෝ කරන විගඩන් තමයි. ඒ ඇරෙන්න කිසිම සෙතක් නම් නැහැ රටේ මිනිසුන්ට ඔය සම්බන්ධ. විදුලි බිල අඩු වෙන්න ඕන. ඒක හරි වැඩි කරනකොට ප්‍රතිශතයේ ඉයලින් වැඩි කරලා අඩු කරනකොට ප්‍රතිශතයේ පාලින් අඩු කරනවා මිනිසුන්ට ඕක දැනෙනවද නෑනේ ඔය දේශපාලකයන් ඒ වෙලාවට මොනාරි මන්ත්‍රයක් දාලා මිනිසුන්ව රවට්ටන්න කරන උපරවට්ටියක් ඔය ඕකෙන් ඇති වැඩක් නෑ මේ රට විනාශ කරේ ඔය දේශපාලකයන්ම තමයි ඔය දේ ආය යතතතර පත් කරලා මිනිසුන්ට මේ රට දෙන්න ඕන ජනතාවට සහනය යම් කිසි අසැසිලක් ඉතරයි අපි සතුටට නම් වත් වෙන්නේ නැහැ ඒකන ඒ කියන්නේ සෑහෙන ගණකින් වැඩි කරලා 121ක් අඩු කරනවා කියන්නේ ඒක දැනෙන්නවත් නැහැ ඇත්තටම සාමාන්‍ය ජීවිතේට මේ වෙදි බලපාලා තියෙන තත්ත්වෙත් එක්ක තේරුම් නැති වැඩක් ඕකේ ඉතින් 300ක් විතර වැඩි කරනවා 20කින් අඩු කරනවා ඊට ඇලඳ ඉතින් අඩු කරනතු ඕම තිබ්බනම් ඉවරයි ඉතින් කොහොමත් එකයිනේ ගාලා බැඳෙත් එකයි බැඳලා ගෙවුවත් එකයි ඔක්කොම වරු තමයි කියන්නේ තියෙන්නේ අපි දුක් මාන්සලා අම්බ කරලා උන්ට තමයි ගෙවන්නේ උන් සැප විඳිනවා අපි ණය ගෙවනවා තා ටිකක් අඩු කරනවා නම් හොඳයි 100ට 300කින් විතර වැඩි කරලා 120 ගානකින් අඩු කරයි කියන්නේ මිනිසුන් මොන මෝඩයට ඇඳීමක්ද කියලා බලන්නකො තනිකර මිනිසුන් බොරුවන්නේ මේ කරන්නේ මේ 125 කියන්නේ මිනිසුන්ට දැනෙන්නවත් මේ වෙන්නවත් නැහනේ මේක අම්බු ප්‍රෝඩාවක් මේ දැන් මේ ඡන්දෙට කිට්ටු වෙලා බොරුවට මේ පොඩි පොඩි ගණන් මේව කරනවා මිනිසුන්ගේ දරන්න බෑ ලයිට් බිල පොඩි ගණන් වලට ලයිට් කපලා මේ කරන්නේ ඒ නිසා මේක හරියන්නේ නැහැ මේ මේක තනිකරම දූෂිත ආයතන ගන්නට වැටලා තියෙන මේ ඒවයි ඔක්කොම වන්දි ගෙවන්න වෙලා තියෙන සමස්ත ජනතාවට මේ තියමතුගල නඩතු කරන්නේත් මේකෙන් මේ ක්‍රමේ හරියන්නේ නැහැ මං හිතනවා ඉදිරියේදී අපි මිනිසුන් ඉර කරන් ඉන්නවා ඡන්දෙන් ඇවිල්ලා මිනිසුන්
ओलाट विश्वास विद्युत अड़े मरण विश्वास नेता